සුබකටයුතු සඳහා යොදාගත හැකි දින ගැන දැනගනිමු. හිරුසඳු සත්වයාගේ පැවැත්මට අදාළ වන ප්‍රධානතම ග්‍රහයන් 19ය. රවි පීතෘකාරක ග්‍රහයා ලෙසත් සඳු මාතෘකාරක ග්‍රහයා ලෙසත් සැලකේ. සඳු පොළවට ආසන්නයේම ගමන් කරන ග්‍රහයයි. මාසයකට පොහොය 4ක් ලෙසින් වසරකට පොහොය 48ක් හෝ අධි පොහොයද සමග පොහොය 50ක් පමණ යෙදෙන වසර තිබේ. මාසකට පුර පසළොස්වක පොහොයක්ද අමාවක නොහොත් මාසයේ පොහොයක්ද යෙදී පුර 8වක අව 8වක යනුවෙන් තවත් පොහොය දෙකක්ද මේ අනුව ලබයි. දිනකට තිතිය බැගින් පුර අව ලෙසත් තිති 30ක් යෙදේ. මෙම ක්‍රියාවලිය අපට ඉරහඳ ගමන අනුව වටහාගත හැකිය. පුර පසළොස්වක පොහොය දිනට හඳ විශාල වේ බැබලෙන අන්දම අපට පෙරදිග අහසේදී බලාගත හැකිය. මෙසේ 30 වන සඳ එළිය තුළින් සිත ප්‍රබෝධවත් වේ. මෙත් සිතුවිලි උදාවීමෙන් සිත සිල් ගැනීමට උනන්දු කරවන බව පොහොය ලබන විට මතකයට නැකේ. සතර පොහොයටම සිල් ගන්නා උපාසකයන් අන්ද සිටී. රවිගෙන් අංශක 180ක් ගිය තැනට දුරස්වන විට සඳ ගමන් කරන විට පුර පොහොය දිනයක් ලෙස සැලකේ. මෙම පොහොයෙන් දුරත නවම් පැටින් පක් වෙසක් පොසොන් ඇසළ නිකිණි බිනර වක් ඉල් අඳුවක් ලෙසින් ව්‍යවහාර වෙයි. මේ දිනවල සුබ නැකත් ඇතත් බොහෝ දුර ඒවා උපයෝගී කර නොගන්නා බව පෙනේ. එහෙත් විහාර ආරාම ඉදිකිරීම ආදී පුණ්‍ය කටයුතු වලට පොහොය දින යොදාගෙන ඇති බවද පෙනේ. අමාවක දිනය සුබ කටයුතු සඳහා යොදා නොගන්නා නමුදු මෙකල මිනිසාගේ කාර්යබහුල බව නිසා වර්තමානයේ යොදා ගන්නා බවද පෙනේ. කෙසේ නමුත් පංචාංග සුබ දින පමණක් සුබ දිනයන් ලෙස සැලකේ. රික්තා. රික්තා ගණයට අයත් එකද තිතියක් හෝ පවතින කාලය තුළ සුබ වැඩ ආරම්භ නොකළ යුතුය. බක් වෙසක් ආදී සෑම චන්ද්‍ර මාසකම පුර අව දෙපක්ෂයේම ජලවක නවවක තුදුස්වක තිතිය පවතින කාල සීමාව රික්තා ගණයට අයත්ය. දින රික්තා. ඉරිදා පටන් ශනිදා දක්වා සතියේ දින 7 සෑම දිනකම සිංහල පැය ක්‍රමයට උදෑසන වරුව පැය 15ක්ද සවස් වරුව පැය 15ක්ද වේ. මේ සෑම වරුවක්ම 4 වැනි 9 වැනි තුදුස්වක පැය තුල දින රික්තා පවතී. පුරචලවක. පුරචලවක තිතිය පවතින්නේ චන්ද්‍රයා රවිගෙන් අංශක 36 සිට අංශක 48ක් දක්වා කාලය තුළ රවි චන්ද්‍ර දෙදෙනා අංශක 36ට අයිති අර්ධ පංච කෝණය යන අසුබ දෘෂ්ටි අංශක 45ට අයිති චතුර නම් අසුබ දෘෂ්ටිය සුබ කටයුත්තකට නොගත යුතුය. පුර පසළොස්වක චන්ද්‍රයාත් රවි දොර ප්‍රමාණය අංශක 168 සිට අංශක 180 දක්වා කාල සීමාව තුළ පුර පසළොස්වක තිතිය පවතී. මේ කාලය තුළදී රවි චන්ද්‍ර දෙදෙනා අතර අංශක 180 සම සත්තම ඉතා අසුබ වන බැවින් කිසිම සුබ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය. සිල් සමාදන් වීම පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීමට මේ දින යොදාගෙන ඇත්තේ ඒ නිසාය. අමාවක තිතිය. චන්ද්‍රයා රවි අංශක 12 සිට රවි ස්ථූටය දක්වා ලන් වී යන කාලය තුළ තිතිය යෙදේ. අමාවක දිනයන්හි චන්ද්‍රයා සම්පූර්ණයෙන් නොපෙනී යන බැවින් සඳුකේ බලයක් නැත. සියලුම සුබ කටයුතුවලදී චන්ද්‍රයා බල සහිත විය යුතු බව ඍෂිවරුන්ගේ මතයයි. අවපෑලවිය තිතිය. චන්ද්‍රයා රවිට අංශක 180 සිට අංශක 168 දක්වා ඈත් වී යන කාලය තුළ අවපෑලවක තිතිය යෙදේ. මෙම කාලය තුළ අංශක 180ට අයිති සම සත්තම අසුබ දෘෂ්ටි වැටෙන හේන් සුබ වැඩ කටයුතු නොකළ යුතුය. පසළොස්වක හා අව පැලෑවේ යන තිති යන දෙකම නේත්‍රා තැබීම, වෙහෙර විහාර සෑදීම, පිළිම ගෙවල් සෑදීම, මහාන කිරීම ආදී ආගම් කටයුතු වලට පමණක් යොදා ගැනේ.